මෛත්‍රී බෝධි විහාරවාසී අපි පූජ්‍ය වැලිවඩ ධම්මදීප ස්වාමින් වහන්සේගේ අවසරයි ගරු සුජීව සේනසිංහ අමාත්‍යතුමා එවැගේම කටුවෙල සංවිධායකතුමනි එවැගේම මේ රැස්වීම සංවිධානය කරන්නට මූල කුරුපු නායකත්වය ලබා දුන්නු අපහිතවත් චන්ද්‍රසේන පලිහේන මැතිතුමනි सहोदर बोस काल है पत्र मानसी तुमा इवगेम अनिल फेरेरा मानसी तुमा मगे संबंधी कन लेखम तुमान ला है पीट काटी तो करन निमल लसू का मैं तुमा इंदी को की इस मैं तुमा इवगेम नगदमो कोट्टा से नियोजनीय करनी नगमे स्थानीय रे पैमिनी दयावर हितादर මවුරුනේ පියවරුනේ සහෝදර සහෝදරියනි මිත්‍ර අපේ පලිහේන මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන තුමාගේ නිවසේ පැවැත්වෙන මේ රැස්වීමට රැම් පැමිණෙන ලැබීම ගැන මම බොහෝසේ සතුටු වෙනවා විශේෂයෙන්ම තීරණාත්මක අවස්ථාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කඩුවෙල ජනතාව රටේ ජනතාව මුණ දෙන මොහොත මේ මොහොතේ සමගි ජන බලවේගයේ අපි අලුත් දැක්මක් තුලින් නව ගමනක් යන මොහොතක අපේ රට සංවර්ධන පිටි ගණනාවක් ඉදිරියට පනින්නට සූදානම් කරන නව ජව සම්පන්න චින්තනය රටේ ජනතාවට ඉදිරිපත් කරන එළබෙන මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් තුන නැවතත් වරක් හිතක් පපුවක් ඇති මනුෂ්‍යත්වයේ රජය පොදුජන රජය අපි දුරකටනේ සමගි ජන බලවේගෙන් බිහි කරනවාමයි කියන එක මම තමන්නා කියන එදා කඩුවෙල මැතිවරණ කොට්ටාසයට මගේ පියාණන් ඉමහත් සේවාව අවශ්‍යයි එක ඇඟලුම් කර්මාන්තශාලාවක් දෙන්න ඕන ස්ථානයක ඇඟලුම් කර්මාන්තශාලා තුනක් කළා. ඒ වගේම මේ ප්‍රදේශයේ දුප්පත්කම පුරන් කරලීම උදෙසා ජනසවි වැඩසටහන ආරම්භ කරා. විශේෂයෙන්ම මතක් කරන්නට කැමති මේ ජනසවි වැඩසටහන හරහා ඒ ක්‍රියාත්මක වුණු දුවි දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය තුල කී දහහක් जन जीवित शक्ति अनागत सुजीव सेन सिंह न्याय संवर्धन ඒ වගේම අතුරුගිරිය රෝහලට ලක්ෂ ගණනක් වටිනා උපකරණ පන්තියක් කරමින් අපි පෙන්වලා තිබෙනවා බලයක් තිබුණත් එකයි බලයක් නැතුවත් එකයි අපි අපේ කොළඹ දිස්ත්‍රික්කයට කඩුවෙල බල ප්‍රදේශයට විශේෂ සේවාවක් කරන්න සැදී පැහැදී සිටිනවා ඒ නිසා මිත්‍රවරුනි මේ කඩුවෙල මැතිවරණ කොට්ටාසේ පළාත් පාලන කොට්ටාස 28ක් තිබෙනවා ඒ පළාත් පාලන කොට්ටාස 28 තුන ග්‍රාම සේවා මසම් 57 චන්දපොළ මැදස්ථාන 129 එවැයිම් ගම්මාන 325ක් තිබෙනවා අපි අලුත් සංකල්පයක් හැටියට ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුලින් අපි බලාපොරොත්තු වෙනවා කඩුවෙල මැතිවරණ කොට්ටාසේ ගම් නගර 325ව දියුණු කරා ගම් නගර 325ව දියුණු කරනකොට සංවර්ධනයේ න්‍යාය පත්‍රයේ සකස් කරන්නේ සුපුරුදු පරිදි දේශපාලඥයනව ප්‍රදේශයේ ජීවත් වෙන පොදු ජනතාවන ඔබයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ගන්නවා. ඒ නිසා මිත්‍රවරුනි අපි රාජ්‍ය බලය ලබාගත්තු වහාම තමුන්නාන්සලාගේ ආශිර්වාදයෙන් ගම් 325 සංවර්ධන නවෝදයට සියලු දෙනාම ලකලැස්ති වෙන්න. කඩුවෙල මැතිවරණ කොට්ටාසේ ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයේ
ඓතිහාසික සංවර්ධන විප්ලවයක් තියක් කරන්නට අපි සූදානම් අපි ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පිටාදර මිත්‍රවරුනි රටදැය වෙනුවෙන් මහා පෞෂත්වයකින් යුත් මහා තේජස්වන්ත රජයක් අවශ්‍යයි කියලා විනාශ කරපු අපේ රටේ 69 ලක්ෂයකගේ වරම කප්පා දුණු තැනකයි අද සිටින්නේ. අද වෙන විට ජනතාවගේ මහ අසහනයකට පත් වෙලා අපේ මුදල් නැහැ. ව්‍යාපාර කඩා වැටිලා ජන ජීවිත අඩාල වෙලා ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සහ කර්මාන්ත කරුවන් සහබුලි මනාප වෙලා ආර්ථික චක්‍රය ක්‍රියා විරහිත වෙලා ආර්ථිකයේ මුදල් නැහැ ආර්ථිකයේ ශක්තිමත් නැහැ කොච්චර දුර්වලද කිව්වොත් අද අපි මැදි ආදායම් රට කියන විරුදාවලිය ලැබලා තිබුණත් මීට දින කිහිපයකට පෙර අඩු මැදි ආදායම් රටක් බවට අපේ රට middle income country කියන තත්ත්වය අපිට තිබුණා. දැන් අපි low middle income country අපවට පහත වටල දෙනවා. ලෝකයේ ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම තුල ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතන. මේ වගේ තත්ත්වයක් තුල අපි සුපුරුදු රාමුවෙන් පිටතට අලුත් විදිහට හිතලා මේ ගමන යන්න ඕන. විශේෂයෙන්ම ආර්ථිකයේ කඩන් වැටුණු මොහොතක අපි ජනතාවට පීඩණය දෙන්නට හොඳ නැහැ. ජනතාවට බොරු කියන්නට හොඳ නැහැ. තමුන්නාසලා දන්නවා හැම තැනකම ප්‍රසිද්ධ කරා. කර්මාන්ත කර්මන්ට 104 පොලියට සහන ණය ලබා දෙනවා. පුද්ගලින්ටත් ඒ සහන ණය ලබා දෙනවායි කියලා. මිත්‍රවරුනි ප්‍රසිද්ධ කරා. ප්‍රවෘත්ති සිරස්තලවල ගියා. ප්‍රවෘත්ති හෙඩ්ලයින් වල ගියා. නමුත් හෙඩ්ලයින් වල ගියාට මහ පොළවේ ක්‍රියාත්මක වුණේ නැහැ. කවුරු හරි ඉන්නවද මෙතන 104 පොලියට සහන ණයක් ගන්න? එකදු පුත්කලෙක්වත් නැහැ. රට රටින් යනකොට මම මේ ප්‍රශ්නය අහන. හිතාදර මිත්‍රවරුනි ජයග්‍රහණය කරලා රජයක් පිහිටවපු වහම 104 සහන පොලිය මහ පොළවේ ක්‍රියාත්මක කරලා තමුන්නාසන ලබා දෙන්න අපි කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විතරක් මිත්‍රවරුනි එපමණක් නොව අපි අනිවාර්යෙන්ම තෙල් මිල පහත දමනවා. ලෝකේ බොරතෙල් බැරලයක මිල යටටම වැටිලා තියෙන මොහොතක ආණ්ඩුව කියනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා. ආණ්ඩුව එහෙම කියපු දෙයක් අපි කියනවා පස්වෙනි දරපත් වෙන දුරකටනෙන් බිහිවන පොදු ජන ආණ්ඩුව අනිවාර්යෙන්ම තෙල් මිල පහත හෙලනවා කියලා මම සම්මුඛාසයට කියන්න කැමතියි. දැන් මිත්‍රවරුනි ආණ්ඩුවත් එක්ක අවලා තියෙනවා අර අපේ කුහක ඩීල් කොට්ටාස. දැන් දෙගොල්ලෝ ඩීල් එකක් ගහලා මට පහර ගහනවා අර මාසෙකට 20,000ක් ලබා දෙනවා කියන කාරණාව. මම කිව්ව මිත්‍රවරුනි මේ රටේ ස්වයං රැකියාලාභී ග්‍රාමීය නාගරික දුප්පත් ඩේලි වේජ් කණ්ඩායම් කොටි මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කොටිම කියනවා නම් මැදව පන්තියේ සිට පහළ දක්වා ඒ අත්තුන්ට මාසකට 20,000ක් ලබා දෙනවා කියලා මම ප්‍රකාශ කරා. ඊය අහනවා කොහෙන්ද සල්ලි කියලා. ඔය ප්‍රශ්නෙම මගේ තාත්තගෙන් අහනවා. අපේ මහා භීෂණකාරී තත්ත්වයක් තියෙනකොට දේවදාස කියනවා නිලැඳුම් දෙනවා කියලා කොහොමද එයා දෙන්නේ? දුන්නද නැද්ද? 43 ලක්ෂයකට දුන්නා. 43 ලක්ෂයකට දිවාහාර දුන්නා. ඇඟලුම් කම්හල් 200 වැඩසටහන තුලින් කඩුවෙලට තුනක්ම දුන්නා. මිත්‍රවරුනි ජනාධිපති ජංගම සේවාව ක්‍රියාත්මක කරා. ජනසවිය ක්‍රියාත්මක කරා. හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවන් ක්‍රියාත්මක කරපු සහන වැඩසටහන. ඒ නිසා අද මහ බැංකු මංගොල්ල කාර්යයයි ඔහොට්ටු කාර්යයයි දෙගොල්ලෝ එක්කහු වෙලා රටට කියන්න හදනවා සදි කියන දේවල් කරන්න සල්ලි නැදේ කියලා. හොඳට මතක තියාගන්න ප්‍රේමදාසලා කොහෙන් හරි මුදල් ලබාගෙන මේ රටට සේවය කරන්නට දක්ෂතාවය එදා තාත්තා පෙන්නවා. මේ රටේ ජනතාවේ වරම ලබා දුන්නොත් පුතත් ඒ තාත්තගේ රෙකෝඩ් එක කඩනවා කියලා මම විශ්වාසයි කියන්නේ.
सहन मुदल लबागंड घन सभ्य क्रियात्मक मिथि खाऊ ते सहने लबा गिर वो लोग बैंक बहुम विरुद्ध सहने लबा नमुते प्रायोगिक मगे पियालंगे सूक्ष्म राज्य तांत्रिक समानता तुल इतना पुलों का मुझे बुना होहिंगा भी मुदल लग गया राठा दीवन पर राठा शक्ति मत कर अन्य इतना ही अभी लाश अन्य तीन दिन इतना बोली बुरु की ना कर जाए मार्च अप्रैल विदुल भी ना खपना है क्यों बोल लेकिन वन होता है लस्सन टेको तो कर ले वाला तीन ना नहीं दिल टक ईट पासे दादा पुलियों को दाल दी रातुन අපි කෑ ගහලා එන්නේ ඒගොල්ලෝ කමිටුවක් පත්තරල මේව ගැන තීන්දුවක් ගන්න මොන බොරු කතාද මේ ආණ්ඩුවේ ජනතාවට සේවය කරන්න ඕමනාවක් නැහැ ඕමනාවක් තිබුණා නම් ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා හෝමාගම අලුත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා වෙනුවට ඒ සල්ලි වලින් මිනිස්සුන්ට සාහනය ලබා දෙනවා දෙහිවල ගල්කිස්ස මෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති වලට ලක්ෂ 8900ක් වියදම් කරනවා වෙනුවට පොඩි මිනිස්සුන්ට ආධාර උපකාර ලබා දෙනවා. එහෙම දෙයක් කරන්නට මේ ආණ්ඩුවට හිතකුත් නැහැ, පපුවකුත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ඒ නිසා සමගි ජනබලවේගයේ අපිට තිබෙන අනගි භවණී අවස්ථාව. දුරකථනය ජයග්‍රහණය කරවල මේ රටේ දේශපාලන ආර්ථික සමාජයේ විප්ලවයක් ගියත් කරලා මේ රටේ සාමාන්‍ය ජනතාව රජ කරන සාමාන්‍ය ජනතාවට සේවය කරන මුළු රටම එක්සේසත් කරන රජය බිහි කරයි. ඒ තීන්දුව තිබෙන්නේ ඔබතුමාලගේ අතේ. ඒ නිසා තවුන්නාසලාගේ බල ප්‍රදේශ නවදුමු පොට්ටාසේ නිවසෙන් නිවසට දොරින් දොරට පවුලෙන් පවුලට පුද්ගලයන් පුද්ගලයා කරා ගිහි තවුන්නාසලා පොදු ජන ජයග්‍රහණය තහවුරු කරන්නට කටයුතු කරන්නේ කියලා ඉල්ලීමක් කරමු. කඩුවෙල ආසනයේ නායකත්වය ලබා දෙන සුජීව සේනසිංහ මැතිතුමා කවුරුත් සැකයක් හිතන්න එපා මගේ දකුණු අත වගේ තුමා කටයුතු කරනවා මම බලය මම බය නැතුව මම කියන්නේ කැමති එතුමා අනිවාර්යයෙන් කැබිනට් ඇමතිවරයෙක් හැටියට අපේ රජයක් තුල විශිෂ්ට කාර්යභාරයක් කඩුවෙලට විතරක් නෙමෙයි මුළු රටටම කරන්නට මම එතුමාට මේ වරම ශක්තිය ලබා දෙනවා කියන එක කියනවා ඉන්සා කාල වේලා මදිනිසා මම නැවත නැවත කියන කැමති දුරකථනයේ දිනවන්න සුජීව සේනසිංහ මැතිතුමාව දිනවන්න මමත් කොළඹ දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වෙනවා මේ කණ්ඩායමේ නායකයා හැටියට මේ කණ්ඩායමේ දක්ෂ 22ක් සිටිනවා රමුණාංශලා සියලු දෙනා අපේ ජයග්‍රහණය වෙනුවෙන් දැපකපවන්න අපේ ජයග්‍රහණය ඔබතුමාලගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණය පොදු ජන ජයග්‍රහණය අපේ ජයග්‍රහණය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජයග්‍රහණය සියලු දෙනාටම තෙරුවන් සරණයි ජය ශ්‍රී